Hi guys, welcome back to Everything with Sapna. ඉතින් අද අපි බලන්නේ කොහොමද තෙල් මේසැඳි භාගයකින් වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයකින් රසමරස බටු මෝජෝ ගෙදර ඉඳලා හදාගන්නේ කියලා. පළමුවෙන්ම බටු ටික පිරිසිදු වතුරෙන් හොදගෙන කපාගමු. බටු කපා ගැනීමේදී සැලකිලිමත් වේක කරුණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සියලුම බටු කැබලි එකම ප්‍රමාණයෙන් යුක්ත වන විදිහට කපා ගැනීම. ඒකට හේතුව සියලුම බටු කැබලි එකම ප්‍රමාණයෙන් ෆ්‍රයි කර ගැනීමට අපිට අවශ්‍ය නිසා. දෙවැනි එක මධ්‍යස්ථ ප්‍රමාණයේ ඝනකමකින් යුක්ත වෙන විදිහට කපා ගැනීම. එයට හේතුව වඩා මහතින් යුක්ත බටු කැබලි වල මැද කොටස අපිට අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රයි නොවීමත් වඩා සිහින්වීමෙන් ඕවර් ෆ්‍රයි වීම හේතුවෙන් අපිට අවශ්‍ය රසය ලබා ගැනීමට නොහැකි වීමත්. දැන් බටු කැබලිවල කහට පිපීමට ප්‍රථමයේ ඒ වළක්වා ගැනීම සඳහා කහ ස්වල්පයක් දවටාගෙන ඉමු. මේ අතරතුරේදී ඔබ භාවිතා කරන්නට සූදානම් වෙන එයා ෆ්‍රයර් එක හෝ අවන් එක මුලින්ම ප්‍රී හීට් කරගෙන ඉමු. එයා ෆ්‍රයර් එක සඳහා මම අද උස දැල පාවිච්චි කරනවා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 250කටත් කාලය මිනිත්තු 5කටත් සෙට් කරගෙන එයා ෆ්‍රයර් එක මුලින්ම ප්‍රී හීට් කරගෙන ඉමු. සාමාන්‍ය අවන් එකක නම් සෙන්ටිග්‍රේඩ් අංශක 200 විනාඩි 5 10 අතර කාල සීමාවක් ප්‍රී හීට් කරගන්න. ඒ අතරතුරේදී අපි මුලින්ම ෆ්‍රයි කරගන්න භාවිතා කරන බඩු ප්‍රමාණයට අපි ලුණු සල්පයක් දවටාගෙන ඉමු. කහ එකතු කරන අවස්ථාවේදීම අපි ලුණු එකතු කරගන්නේ නැත්තේ ලුණු නිසා ඇතිවන සාන්ද්‍රණ වෙනස හේතුවෙන් බඩු වලින් යම්කිසි වතුර ප්‍රමාණයක් එළියට වෑස්සෙනවා. ඒ වතුර වෑස්සෙන කාල සීමාව අවම කරගන්න අපි ෆ්‍රයි කරන්න ආසන්නතම කාලයේදී තමයි ලුණු එකතු කරගන්න ඕනේ. දැන් ඉතමත් අවම තෙල් ප්‍රමාණය භාවිතා කරලා බටු කැබලවල තෙල් දවටා ගන්න ඕනේ. මෙම පියවර අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය නම් තෙල් නොමැතිව උනත් මේ සකසා ගන්නට පුළුවන්. නමුත් පොඩි රසයේ වෙනසක් තියෙනවා. ඒ නිසා මම අද මෙතනදී තෙල් දවටා ගැනීමක් සිද්ධ කරනවා. දැන් ප්‍රී හීට් වුණු එයා ෆ්‍රයර් එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 250 මිනිත්තු 8ක කාලයක් අපි අපේ බටු ටික ෆ්‍රයි කරගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය අවන් එකක් පාවිච්චි කරන අය සෙන්ටිග්‍රේඩ් අංශක 200 විනාඩි 20ක් මේ ආකාරයටම බටු ටික ෆ්‍රයි කරගන්න. නමුත් මේ සඳහා ගත වෙන කාලය වාරකට ෆ්‍රයි කිරීමට අපි භාවිතා කරන බටු ප්‍රමාණය මත, බටු කැබලිවල ඝනකම මත සහ බටු ප්‍රභේදය අනුව යම් තාක් දුරකට එහෙ මෙහෙ වෙන්නට පුළුවන්. ෆ්‍රයි වෙන අතරතුරේදී පෝස් බටන් එක ක්ලික් කරලා බටු ටික ටිකක් කවලම් කරගෙන ඉමු. නැවතත් ෆ්‍රයින් ප්‍රොසෙස් එක ආරම්භ වීම තුන පෝස් බටන් එක ක්ලික් කරන්න ඕනේ. හරි, ඉතින් මේ තියෙන අපේ එයා ෆ්‍රයර් එකෙන් බැදගත් අපේ බඩු ටික ඔගලන්ට පේනවා අපි ගැඹුරු තෙලේ බැදගත්තා වගේම තියෙනවා.
කිසිම වෙනසක් නැහැ. තියෙන වෙනස තමයි අවම තෙල් ප්‍රමාණය භාවිතා වීම. බටු මෝජු සඳහාද මම මධ්‍යම ප්‍රමාණයෙන් බටු ගෙඩි 3ක් ෆ්‍රයි කරගෙන තියෙනවා. අමතරව දෙකට පලාගත් අම මිරිස් කරලක්, සිහින්ව ලියාගත් ලූණු, පොඩි කරගත්ත එක සුදු ලූණු මිකක්, කරාමුණටි සහ එනසල්, අවශ්‍ය ප්‍රමාණයට කරපිංච සහ පොඩියට කපාගත්ත රටේඳි ගෙඩි 3ක් මම අද මෙතෙන්දි පාවිච්චි කරනවා. මීට අමතරව තරමක උකු පොල් කිරි අඩුකෝප්ප භාගයක් පාවිච්චි කරනවා. මීට අමතරව විනාකිරි මේසැහැඳි භාගයක්, බැදපු මිරිස් කුඩු මේසැහැඳි භාගයක්, බැදපු 3-5 කුඩු මේසැහැඳි භාගයක්, කහ අවශ්‍ය ප්‍රමාණයට සහ ලුණු අත්‍යවශ්‍ය නම් පමණක් භාවිත කරන්න. මුලින්ම පොල් කිරි අඩුකෝප්ප භාගය හොඳින් රත් කරගෙන ඉමු. රත් වෙන පොල් කිරිට අවශ්‍ය ප්‍රමාණයට බැදපු මිරිස්, බැදපු 3-5 සහ කහ එකතු කරන්න. පොල් කිරි එකතු කර ගැනීමේදී අපි පාවිච්චි කරන බටු ප්‍රමාණය යන්තම් වැසෙන පරිදි, එහෙමත් නැත්නම් අපේ බටු වල හොඳින් දැවටීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොල් කිරි එකතු කරගන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ අවසන් ප්‍රතිඵලය, ඒ කියන්නේ අපි හදන බටු මෝජුවේ ඉස්ම ගතිය ගොඩක් වැඩි වෙන්නට ඉඩ තියෙනවා. ඉන්පසු විනාකිරි එකතු කරලා මේ පොල් කිරි ටික හොඳින් පැසීගෙන එනකොට අපි අපේ ඉතුරු ද්‍රව්‍යයත් මේකට එකතු කරගන්න ඕනේ. ඉන්පසු විනාඩි 2ක පමණ කාලයක් අරගෙන මේ සියල්ල හොඳින් පැසුනට පස්සේ අපේ බටු ටික මේකට එකතු කරගන්න ඕනේ. මේ අවස්ථාවේදී අවශ්‍ය නම් ප්‍රමාණයක් ලුණු එකතු කර ගැනීම සිදු කරන්න. වැඩිපුර තියෙන ඉස්ම ගතිය හොඳින් වේලුණාට පස්සේ අපි අපේ ගෑස් එක ඕෆ් කරලා ඔගලට අවශ්‍ය නම් තක්කාලි සෝස් ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. නමුත් අද මම මේකට මේ දේවල් එකතු කරගන්නේ නැහැ. මොකද මම අද හදන්නේ ඕනම කෙනෙකුට කන්න පුළුවන් විදිහ බටු මෝජුවක් නිසා. ඉතින් මේ තියෙන්නේ වැඩි වැඩ නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව, ඒ වගේම ඉතාමත් රසවත්ව අපි ඉක්මනටම හදාගත්ත බටු මෝජුව. ඉතින් මේ විදිහට ඉතාමත් පහසුවෙන්ම කෑම හදාගන්න කැමති අයට, එයා ෆ්‍රයි එකක් පාවිච්චි කරලා කෑම හදාගන්න කැමති අයට මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වටිනා එකක් වෙයි කියලා. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නව නම් ඔයත් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න. Bye bye, see you guys.